नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि। साधु साधु साधु। අපගේ මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය මතුකොට දීලා අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු සාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සා. අද දවසේ දම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ විවාහ සංවත්සරයේ දෙන මුණසිංහ ආරච්චිගේ නිරෝෂ් සහ මුණසිංහ ආරච්චිගේ ශාලිකා යන පින්නතුන් විසින් ඒ දෙපළගේ විවාහ සංවත්සරයේ මුල් කරගෙන අද මේ ධර්ම දානමය පින රැස් කරගන්නට මුල් වෙලා සිටින්නේ. ඉතින් මේ විදිහට අද දවසේ ධර්ම ශ්‍රවණමේ වශයෙන් ධර්ම දානමේ වශයෙන් පින් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වීම කල්ප සිය ගණනට දුර්ලභයි. අසංඛේය කල්ප ගණනින් ජීවිතවල නොඑක් දුගති ලෝකල ඉපදමින් එනවා. බුද්ධ ශාසන නැතිව සුගති ලෝකයක ඉපදුනත් බුදු සසුනක් මුණ නොගැසී ජීවිත පවතිනවා. පින්නතුනි, එහෙම බොහෝ කාලාන්තරයන් ගෙවෙමින් ඉද්දී කල්ප සිය ගන්නකට දුර්ලභව ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. බුදු සසුනක් මුණ ගැසෙනවා. ජීවිතේට බොහෝ පින්පල රැස් කරගන්න පරිසරයක් මුණ ගැහෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝට පහළ වුණාට පස්සේ තමයි කෙනෙකුගේ ජීවිතයට උතුම් තිසරණ දායාදේ ලැබෙන්නේ. ආර්ය සත්‍ය ධර්මයන් ගැන ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඉපදෙන මැරෙන දුක් සහිත සසරෙහි ආදීනව අනතුරු දැනගෙන ඒ දුකින් නිදහස් වෙන පිහිට ජීවිතයට ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ. සුගති රැකවරණ සලසා දෙන බොහෝ පුණ්‍ය ධර්මයන්, බොහෝ කුසලයන් වඩන්නට සුන්දර පරිසරයක් මුණ ගැසෙන්නේ දහමක් ජීවිතයට මුණ ගැසීමෙන්, බුදු සසුනක් ජීවිතයට මුණ ගැසීමෙන්. පින්තුනි, බුදුරජාණන් වහන්සේ වදාලා අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤා ඇති. මේ සත්වයන්ගේ සංසාර ගමන අනවරාග්‍රික, පටන්ගත් කෙරවල පණවන්න බැරි තරම් අති දීර්ඝ වූ සසරක වෙන්නේ. ඒ සසර ගමනේදී මව් නැතිවීමෙන් හැඬු කඳුළු සාගර ජලයට වැඩි, පියා නැතිවීමේදී හැඬු කඳුළු සාගර ජලයට වැඩි, සහෝදර සහෝදරියන් වෙනුවෙන් හැඬු කඳුළු සාගර ජලයට වැඩි. මේසා බොහෝ දුක් සහිත කඳුළු හලමින් එන සසර ගමනක් අපේ ජීවිතවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම එන අති දීර්ඝ සසර ගමනේ එළුවන් වෙලා, ඌරන් වෙලා, කුකුළුන් වෙලා, නොඑක් සත්තු වර්ග වෙලා, බෙලි කැපුම් පහර කද්දී ගලා ගියලේ ඒ රුධිරය මහා සාගර ජලයට වැටි. මේසා එක සත්තු වර්ගයක් වෙලා දුක් විඳිමින් ඇවිල්ලා තියෙනවා අපේ ජීවිත ගමනේ අතීත කතන්දරේ.
මේ කතාව තුළ පින්නතුනි මේ සසර ගමන තුළ සැපෙන් පිරුණු සුන්දර මාවතක් නොවේ තියෙන්නේ. සසර දුකයි කියලා අපි අහනවා, කතා කරනවා. ඇත්තටම මේ සසරෙහි දුක් සහිත ස්වභාවය ගැන දැනගත්තොත් මේ සසර ගැන අවබෝධයෙන්ම කලකිරීමටපත් වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා සලසා දෙන සෙත යහපත පමන කරන්නට බෑ. ඉපදෙන මැරෙන දුක් සහිත සසරෙහි වැටෙන සත්‍යයට පිහිටට සතර අපායෙහි තියෙන අනතුර ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව උපන් සත්‍යයගේ මනුස්ස ජීවිතයේ ආයුෂ ඉතාම ස්වල්ප කාලයක් තියෙනවා. අවුරුදු 60-70 80 කියන්නේ ඉතාම සුළු කාලයක්. මේ ආයුෂ ඉක්මනට ගෙවිලා යනවා. අප්පමිදම් වික්ඛවේ මනුස්සානං ආයු ගමනියෝ සම්පරාය පරලෝට යන්න වෙනවා. කත්තබ්බං කුසලං, ඒ නිසා කුසල් දහම් වඩන්න. චරිතබ්බං බ්‍රහ්මචරයං, බ්‍රහ්මචර්යාව නම් උතුම් නිවන් මගේ හැසිරෙන්න. නත්ති ජාත සමරණං, උපන් සත්‍යයන්ට නොමැරී සිටීමක් නැහැ. අපි හැම දිනාගේම ජීවිතවලට තියෙන දෙයක්. පින්නතුනි මේ සිදුවීම කලින් බුදු සසුනක පින් කරගත් අයගේ ලක්ෂණ ගැන කියවෙන විස්තරය. මේ තමයි විසාක පංචාල පුත්ත රජතුමා. විසාක කියන කුමාරයා පංචාලි කියන බ්‍රාහ්මණයගේ ඒ රජ විසවකගේ පුතෙක්. ඉතින් මේ විසාක පංචාලි පුත් රජතුමා රජ වෙලා වාසය කරද්දී ඒ රාජධානියට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ එදා ධර්මය අහලා ගොඩාක් වැහැදීමට පත් වුණා. ඒ චිත්ත ප්‍රසාදයෙන් තෙරුවන් සරණ පිහිටලා එදා තමන් බුදුරජාණන් වහන්සේ උදෙසා දම්පෙන් පූජා කරලා ධර්ම ශ්‍රවණය කළා. බණ අහද්දී හිතේ පැහැදීම මත වෙලාවා. සසරේ කළ කලින් පුණ්‍ය විපාක මත වෙලාවා. බුදු සසුනේ රජකම අතහැරලා පැවිදි වුණා. ඒ වෙනකොට රජගහනුවර තමයි රජ කෙනෙක් විදිහට වාසය කළේ. රජගහනුවර ප්‍රදේශයේ ඒ ප්‍රාදේශීය රජ කෙනෙක් විදිහට හිටපු මේ විසාක පංචාල පුත්ත රජතුමා ඒ සියලු රජ සැප දන් දුන්නා. සියලු රජ සැප අතහැරියා. අතහැරලා බුදුරජාණන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ පසුපසින් පැවිදි වෙලා සැවැත් නුවරට ආවා. ගෞතම බුදු සසුනේ අරහත්ත්වයට පත් වෙලා ෂඩ් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ විසාක පංචාලි පුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ජීවිත සිහි කරනවා. කලින් ජීවිත සිහි කරද්දී පසේ බුදුරජාණන් වහන්සේ නමක් මීට කල්ප 14කට කලින් ලෝ පහළ වෙලා වැඩ සිටියා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා පැහැදීමෙන් වල්ලිය ඵලයන් පළතුරු ගෙඩියක් පූජා කරගත්තා. ඒ චිත්ත ප්‍රසාදයෙන් පූජා කළ පුණ්‍ය විපාක විදිහට කල්ප 14 පුරා දුගතියක ඉපදුනේ නැහැ. සුගති ලෝකවල ඉපදෙලා ගෞතම බුදු සසුනේ රජ කෙනෙක් වෙලා ඉපදෙලා රජ සැප සියල්ල අතහැරලා රජගහනුවර ඉඳලා නැවත සැවැත් නුවරට පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ සමග පිටත් වුණා. අරහත්ත්වයට පත් වුණා. බලන්න එතකොට මහා පින්වන්ත බවක් එකතු වුණේ. අර කලින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඵලයක් පූජා කරගෙන, පළතුරු ගෙඩියක් පහන් සිතින් පූජා කරගෙන, ඒ චිත්ත ප්‍රසාදය හේතු කරගෙන මේ බුදු සසුනේ පිහිට ලබන්න පුණ්‍ය සංස්කාරය සැකසීලා තිබ්බා. තව ඒ වගේ තියෙනවා අනුපම මහරහතන් වහන්සේ. අනුපම මහරහතන් වහන්සේ කල්ප 37කට කලින් පදුම නම් පසේ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේට රුක්ඛත්තන මල් මිටක් කඩාගෙන ඒ රුක්ඛත්තන මල් මිට තියලා පූජා කරලා වඳිනවා. දැන් මල් මිටක් පුදලා කල්ප 37ක් පුරාවට සුගති ලෝකවලට එනවා කියන එක.
පහන් සිතින් කළ පුණ්‍ය විපාකේ ආනිසංස. ඒ පසේ බුදුරජාණන් වහන්සේට ඒ මල් පූජා කිරීමේ පුණ්‍ය විපාක විදිහට ඔන්න ගෞතම බුද්ධ ශාසනයේ කාලේ කොසල් ජනපදයේ මෙන්න සිටු පවුලක උපදිනවා. මහා ධනවත් සිටුවරේ සිටු පවුලක ඉපදිලා ඒ සිටු පවුලේ ඉඳලා ගිහි ගෙයින් නික්මිලා බුද්ධ ශාසනය පැවිදි වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. බලන්න එතකොට පින්වන්ත අයට ඒ පිනට අනුව ගානට බුදු සසුනක් මුණ ගැසෙනවා. සසරේ කළ පුණ්‍ය විපාකත් එක්ක ඒ යහපත සැලසෙනවා. බලන්න ඊළඟට තව ඒ වගේ තියෙනවා වජ්ජිත රහතන් වහන්සේ. මේ වජ්ජිත කියන නම ලැබුණේ පුංචි කාලේ ඉපදුන අලුතම මේ ලදරු අය සිද්දී කාන්තාවන්ගේ අතට යන්නේ. කාන්තාවන්ගේ අතට යද්දි අඬනවා කියන. ඉතින් පිරිමි අය අතේ තමයි වැඩෙන්නේ. කාන්ත ඇසුරකට කාන්තාවක් ළඟට ලං වෙද්දී අඬනවා. කාන්තාවන් වර්ජනය කරන නිසා වජ්ජිත කියන නම තිබ්බා මේ කුමාරයාට. ඒකට පුරුද්ද තමයි කියනවා. ඊට කලින් ජීවිතයේ බඹලෝ ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙනවා. මහත් පින්වන්ත බව ජීවිතයේ තිබිලා. මේ වජ්ජිත මහරහතන් වහන්සේ කල්ප 65කට කලින් උපසාන්තනෙන් පසේ බුදුරජාණන් වහන්සේ වඩිනව දැකලා ඉක්මනට සපුමල් මිටක් අරගෙන අර උපසාන්ත පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තා. ඒ චිත්ත ප්‍රසාදයෙන් පූජා කළ පුණ්‍ය විපාකයේ විදිහට ඔන්න මේ බුද්ධ ශාසනයේදී ගානට බුදු සසුන මුණ ගැහෙන විදිහට ඒ බුදු සසුනේ පිහිට ලබන්න පුළුවන් පරිසරයකට එකතු වුණා. අරහත්ත්වයට පත් වුණා. වජ්ජිත මහරහතන් වහන්සේ කල්ප 65කට කලින් අර සපුමල් පූජා කර පුණ්‍ය විපාකය. බලන්න එතකොට චිත්ත ප්‍රසාදයෙන් කළ පුණ්‍ය විපාකයන්ගේ ආනිසංස. ඊළඟට ඒ වගේ තියෙනවා බලන්න මේ සන්දික මහරහතන් වහන්සේ. සන්දික මහරහතන් වහන්සේ මීට කල්ප 31කට පෙර සීකී බුදුරජාණන් වහන්සේ පිරිණිවුණාට පස්සේ ඒ සීකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහරහතන් වහන්සේ නමකගේ ධර්මය අහනවා. සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ඒ අනන්ත සම්බුදු ගුණ විස්තර කරලා කියලා දෙනවා. කුඩා චිත්ත ප්‍රසාදයෙන් පැහැදීමටපත් වෙලා අනේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? මට දකින්න තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා අහනවා. එතකොට කියනවා ඒ සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් පිරිණිවන් පහළා. එතකොට මෙයාගේ හිතට යනවා මේ වගේ මහානුභාව සම්පන්න වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ අනිත්‍ය ධර්මයට මුහුණ දෙනවා පිරිණිවන් පානවා. එහෙමනම් අපි වගේ අය ගැන කවර කතාද කියලා සිතුවිල්ලක් ඇති වෙනවා. අහෝ බුදුරජාණන් වහන්සේලා පිරිණිවන් පානවනේ. ඒකාන්තයෙන් මේ සංස්කාරයන් අනිත්‍යයි නොවේ කියලා සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල මුල් කරගෙන ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න පිනත් උපකාර වෙනවා. ඊළඟට මේ මහරහතන් වහන්සේ ඒ සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේට උපස්ථාන කරලා බුදු ගුණ සිහි කරලා බෝධින් වහන්සේට වන්දනාමාන කරන අවස්ථාව සලසලා දෙනවා. කල්ප 31කට කලින් ඒ කරගත්තු පින ගෞතම බුදු සසුනට ගාහනට එකතු වෙලා බුදු සසුනේ අරහත්ත්වය ලබන්න ඒ පුණ්‍ය සංස්කාරය හේතු වුණා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ ලෝකයේ ස්වභාවය ගැන දහම් දේශනා කරද්දී මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ගැන හිතට වැටහෙන්න ගත්තා. සියලු සම්පත් අතහැරලා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වුණා. අරහත්ත්වයට පත් වුණා. ඊළඟට තියෙනවා මේ අභිභූත මහරහතන් වහන්සේ. බලන්න වෙස්සබූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ චිතකය දැවෙනවා. ඒ චිතකය දැවිලා ඒ ධාතුන් වහන්සේලා බෙදන්න ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න
ඒ දැවුණු චිතකේ නිවන්න සුවඳ පැන්නහිනෝ. මෙයත් ගිහිල්ලා ඒ ජීවිතයේදී ඒ සුවඳ පැන්නහිනවා චිතකේට. එතකොට වැහැදීමෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා ඒ කළ පූජාවේ පුණ්‍ය විපාකය මේ බුදුසසුන දක්වා සුගතිලෝ උපදිනෝ. ඔන්න ගෞතම බුදුසසුන ඇති කාලේ ගානට වේති කියන පොරේ රජ කෙනෙක් වෙලා උපදිනෝ. දැන් රජ වෙලා ඉද්දි බුදුරජාණන් වහන්සේ මේ රාජධානියට වඩිනෝ. රාජධානියට වැඩියට පස්සේ ධර්ම ශ්‍රවණය කරලා ගොඩාක් පැහැදීමටපත් වෙලා පහවදා දානි පූජා කළා. දානි පූජා කරලා අවසන් වෙලා ධර්ම ශ්‍රවණය කළාට පස්සේ මෙයාට සිතුවිල්ලක් ඇති වෙනවා, මටත් මේ රජසභාවේ තැරලා පැවිදි වෙන්න නැත්නම් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා, අරහත්ත්වයටපත් වෙනවා, අභිභූත මහරහතන් වහන්සේ. බලන්න සිරි. ඊට පස්සේ ඥාතීන් එකතු වෙලා හඬා වැළපෙමින් කියනවා, ඇයි මේ වගේ මේ රාජ්‍ය සැප දාලා අපිව අතහැරලා ගියේ මොකක් නිසාද කියලා අහනවා. එතකොට ඒ ඥාති පිරිසර කියනවා, දුක්ඛා ජාති පුන පුන, නැවත නැවත ඉපදි ඉපදි මැරි මැරි යන මේ සසරණ ඒකාන්තයෙන්ම දුක් සහිත දෙයක්මයි. බලන්න සුගති ලෝකවලම බොහෝසෙන් ඉපදුනත් ඉපදින මැරෙන සසරේ දුක් සහිත බව ගැන හොඳින් තේරෙනවා. ඊළඟට තියෙනවා ගෝතම තෙරුන් වහන්සේ, ගෝතම මහරහතන් වහන්සේ. සීකී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ චිතකයට සපුමල් පූජා කරනවා. සපුමල් අටක් අරගෙන ගිහිල්ලා පූජා කරලා වන්දනා කරනවා. කළ පින සසරේ මේ. ඒ පුණ්‍ය සංස්කාරය ගෞතම බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් වෙන්න උපකාර විදිහට පිහිටියා. බලන්න එතකොට ඒ සිතේ පැහැදීමෙන් අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ උදෙසා කළ ඒ පූජාව පුණ්‍ය සංස්කාරයක් විදිහට ගෞතම බුදු සසුනේ අරහත්ත්වයට පත් වෙද්දී ඒ පින පසුපසින් ඇවිල්ලා උපකාර පිණිස පැමිණියා. ගෞතම මහරහතන් වහන්සේ අර වගේම පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ශාක්‍ය වංශික නෑදෑ පිරිස ඇවිල්ලා ශාක්‍ය වංශයේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරද්දී තමයි ධර්මය අහලා අරහත්ත්වයට පත් වෙන්නේ, පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ ඥාතීන් ඇයි මෙහෙම පැවිදුනේ කියලා හද්දී ගෝතම මහරහතන් වහන්සේ විස්තර කරනවා. මේ ලෝසතුන් ඉපදි ඉපදි මැරි මැරි දුක් සහිත සසරකෙද්දී ගොඩාක් ජීවිතවල නිරේ උපදිනවා. ආයේ ආයමත් තිරිසන් ලෝකෙ උපදිනවා. ආයේ ආයමත් ප්‍රේත ලෝකවල උපදිනවා. කලාතුරකින් මිනිස් ලෝකෙට එනවා. දෙවියන් අතරේ උපදිනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝකවල, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල කලාතුරකින් උපදිනවා. මේ කොහෙත් නිමක් නැති දුක් පීඩා තියෙන්නේ. ඉපදෙමින් මැරෙමින් යන මේ සසරණ දුක් සහිත දෙයක්මයි. මේ සසර දුකින් නිදහස් වෙන්නමයි වටින්නේ. අමා නිවන කියලා කියන්නේ කෙලෙස් දාහයන් නිවී යනවා කියන්නේ ෂේම භූමියක්මයි කියලා මේ ගෝතම මහරහතන් වහන්සේ ඒ ඥාති පිරිසට ධර්මයෙන් අනුග්‍රහ කළා. එතකොට බලන්න මේ මහරහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිතවල ඉපදෙන මැරෙන දුක් සහිත සසර හිස්භාවය ගැන හොඳින් තේරුම් අරගෙන ඒ දුක් සහිත සසරෙන් නිදහස් වෙන්න තමන් සසරේ රැස් කළ පුණ්‍ය සංස්කාරයේ උපකාරයක් කරගෙන තියෙනවා. බුදු සසුනක් මුණ ගැසුණු වෙලාවේ සිහිනුවන උපදවාගෙන බුදු සසුනේ පිහිට පිරිසරණ ලබාගෙන සසර දුකින් නිදහස් වුණා. සියලු කෙලෙස් දොස් ගිනි නිවාගෙන පිරිනිවීමටපත් වුණා. පින්නතුනි, ගෞතම සම්බුදු සසුන අපට මුණ ගැසිලා තියෙනවා. උතුම් සද්ධර්මයේ ශ්‍රවණය වන කාලෙක අපි ඉපදිලා සිටිනවා. ඒ ධර්මයේ ඇහෙද්දී, ධර්මයේ කතා වෙද්දී, ධර්මයේ පිහිට ලබන්න ප්‍රමාද වෙලා
ලෝකයේ තියෙන හිස් මතවාදයන්ගෙන් පැටලිලා. එහෙම නැත්නම් තමන්ට කරන්න කියන්න තියෙන ලෝකයේ අනෙක් නොයෙකුත් දේ තියෙයි. ඒවා මත්තේම ජීවිතය ගෙවාගෙන ගිහිල්ලා බුද්ධ ශාසනයක පිහිට ලබන්න තියෙන ඉඩ මගහැරිලා ගියොත් අපි තරම් අවාසනාවන්තයෝ තවත් නැතිවේ. ඒ නිසා පින්නතුනි, ගෞතම සම්මා සම්බුදු සසුන මුණ ගැසුණු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය ශ්‍රවණය කරලා ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගන්න, ජීවිතයට යහපත් සලසා ගන්න, කුසල් වඩා ගන්න යම් කල්පනාවක් ජීවිතේ තියෙන්න ඕන, යම් මහන්සියක් යම් උත්සාහයක් ගන්නට ඕන. මේ ලෝකේ සද්ධර්මය අහන්න ලැබීම ලෝකේ දුර්ලභයි. ධර්මයේ පිහිට පිළිසරණ ලබන්න ඉඩක් ලැබෙන එක ලෝකේ දුර්ලභයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, සද්ධර්මයේ දන්නේ නැති, සද්ධර්මයට ආදර ගෞරව නැති, සද්ධර්මයේ හික්මෙන් නැති කිසි කෙනෙක් සමග මා කවරදාවත් එක් නොවෙම්වා. ඒ උදවියත් එක්ක එකතු වීමෙන් මේ ලෝකෙට සිදුවෙන යහපත කුමක්ද? එහෙත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේව ධර්මයේ ශ්‍රාවක සංඝරත්නය සරණ ගිහිල්ලා සද්ධර්මයේ මනාකොට දැනගෙන සද්ධර්මය තුළ හික්මෙනවනො, සද්ධර්මයට ආදර ගෞරව දක්වනවනො, සිල්වත් නම් සිත සංසිඳීමේදී වාසය කරනවනො, කෙලෙස් ඇවිස්සුණු ලෝකයේ තියෙන අනතුරු දැනගෙන කෙලෙස් දොස් ගිනි නිවාගෙන සංසිඳීමට පත් වෙන්න දහමේ පිළිසරණ ලබන්න මහන්සි ගන්නවා නම් ඉබඳු උතුමන් මාගේ හිස මත වැඩ සිටීවා කියලා කියන්නේ. පින්නතුනි, ගෞතම සම්මා සම්බුදු සසුන මුණ ගැසලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝ පහළ වුණ කාලෙක අපි මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. සද්ධර්මයේ ඇහෙන මායිමක ඉපදිලා ඉන්නවා. ධර්මයෙන් පිහිට පිළිසරණ ලබාගෙන ජීවිතයට රැක්වරණ සලසා ගන්න මහන්සි ගන්නට ඕන. පින්නතුනි, අද දවසේ ඔබට ඉගෙන ගන්න ලැබෙන මේ උතුම් දේශනාව අවස්සත පරියාය සූත්‍රය. කෙලෙස් වැගිරීමත් කෙලෙස් නොවැගිරීමත් ගැන පදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ ඒ දිනවල සාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ සිටියේ. ඒ කාලේ කපිලවස්තු වැසි සාක්‍යවරු අලුතින් ශාලාවක් කරලා ඒ ශාලාවට ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඉතින් ඒ රැස්වීම් ශාලාව තනලා රැස්වීම් ශාලාවේ විවෘත කරන්න ආරම්භයේ දහම් දේශනාවකට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළි අරගෙන එදා ඒ ශාලාවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ඒ පනවා තිබෙන ආසනයන්හි වැඩ ඉඳලා රාත්‍රී කාලෙක පහන් දැල්ලා තියෙන්නේ. ඉතින් ඒ ආසනයන්හි වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සියලු පිරිසටම දහම් අනුශාසනා කළා. එහෙම දහම් දේශනා කළා. රාත්‍රී ප්‍රථම යාමේ ගෙවිගෙනෙද්දී බුදුරජාණන් වහන්සේ ටික වෙලාවක් විවේකසුවෙන් වැඩ සිටින්න පසෙකට වැඩම කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොග්ගලම් මහරහතන් වහන්සේට වදාලා, මොග්ගල්ලානේනි, මේ පිරිස දැන් පංච නීවරණයන් දුරු වෙලා යටපත් වෙලා සිටින්නේ, හොඳට ප්‍රමුදිතව සිටින්නේ. මොග්ගල්ලානේනි, නුඹ දහම් දේශනා කරන්න කියලා මුගලන් මහරහතන් වහන්සේ අමතා වදාලා. ඒ වෙලාවේ භික්ෂු සංඝයා ප්‍රහාණය වුණ, දුරු වුණ, නිදිමත අලස බව ඇතිව සිටින බව දැනගෙන බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට මේ සියලු දෙනාට යහපත පිණිස පවතින උතුම් මනුශාසනාවක් සිදු කරන්න කියලා වදාලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ
ඒ වචනය පිළිගත් මුගලන් මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මත් මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතාව දාලා එසේය ප්‍රිය ආයුෂ්මතුනි කියලායි භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරුන්ට පිළිතුරු දුන්නා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ විදිහට වදාලා ප්‍රිය ආයුෂ්මතුනි අවස්සුත පරියායංචෝ ආවුසෝ දේසිස්සාමි අනවස්සුත පරියායංච තන් සුනාත පින්වත් ආයස්මතුනි කෙලෙස් වැගිරෙන ක්‍රමයක් කෙලෙස් නොවැගිරෙන ක්‍රමයක් මම ඔබට දේශනා කරන්නම් එය සවන් නිමාසන්න ප්‍රිය ආයස්මතුනි කෙලෙස් වැගිරෙන කෙනෙක් වෙන්නේ කොහොමද ප්‍රිය ආයස්මතුනි මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතු කරමින් කතා කළා කෙලෙස් වැගිරීමත් කෙලෙස් නොවැගිරීමත් දේශනා කරන්නම් ඒ හොඳට සවන් යොමු කරගෙන අහන්න කියලා. ඇත්තටම කෙලෙස් වැගිරෙනවා කියලා කියන්නේ මොකද්ද? ලෝපන් සත්‍යය රාගේ නැමති ගින්නෙන් දැවෙනවා. ද්වේෂේ නැමති ගින්නෙන් දැවෙනවා. මුලාවෙන් අන්ධ වී සිටිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රාගය කියන දේ, ද්වේෂය කියන දේ, මෝහය කියන දේ ජීවිතේ අභ්‍යන්තරයට කිඳා බැහැලා ඒ මුල් බැසගෙන තියෙන නිසා ඒ අකුසල් ඇවිස්සීම නිසා ලෝ සතුන් ගොඩාක් දුකටපත් වෙනවා. කෙලෙස් වැගිරීමෙන් දුකටපත් වෙනවා. ඒ දුකටපත් වීම නිරේන් කෙලවර වෙනවා. නිරේ ගිනි දැල් මැද පැසෙමින් ජීවිත ගෙවනවා. තිරිසන් ලෝකෙන් කෙලවර වෙනවා. කිලිස් වැගිරීම නිසා සිදුවන දුක. ප්‍රේත ලෝකයේ කෙලවර වෙනවා. මෙහෙම දුගති ලෝකවල වැටි වැටි එන දුක් සහිත සසරකට වැටෙන්නේ මේ කෙලෙස් ජාලාවක පැටලී සිටින නිසා. කෙලෙස් තුල ගිලී වාසය කරන ලෝ සතුන්ට වෙන දුක් සහිත ඉරණමක්. ඉතින් මේ දුක් සහිත ඉරණමට ගොදුරු වෙන්නේ රාගයෙන් යටවීම නිසා කරන කර්මයෙන්, දේශයෙන් යටවීමෙන් කරන කර්මයෙන්, මෝහයෙන් යට වෙලා සිදුවෙන කර්මයට අනුව. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ වදාලා ප්‍රිය ආයුෂ්මතුනි කෙලෙස් වැගිරීමේ ක්‍රමයක් කෙලෙස් නොවැගිරීමේ ක්‍රමයක් මා ඔබට දේශනා කරන්නටයි යන්නේ. එය සවන් නිමාසන්න ප්‍රිය ආයුෂ්මතුනි කෙලෙස් වැගිරෙන කෙනෙක් වෙන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුනි මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙනවා. කය පිළිබඳව සිහිය නොපිහිටවාගෙන ඉන්නවා. පටු සිතින් ඉන්නවා. යම් තැනකේ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ නැත්නම් ඒ නිසා ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන්ම අවබෝධයක් නැහැ. ආයෙත් හොඳට අහගන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඇහෙන් රූපයක් දැකලා දැන් ඇහැ මුල් කරගෙන කෙලෙස් වැගිරෙන ආකාරය ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා. ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු රූපයක් දකිද්දි ඒ රූපයට ආසා කරනවා. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙනවා. අප්‍රිය අමනාප රූපයක් දකිද්දි දේශය හටගන්නවා. තරහ ඇති වෙනවා. කය පිළිබඳව සිහිය නොපිහිටුවාගෙන ඉන්නවා. මේ කයේ යථා ස්වභාවය නුවණින් තේරුම් අරගෙන නැහැ. පටු සිතින් ඉන්නවා. ඒ සිත පටුයි කියනවා. ඒ කියන්නේ ආස කරන දෙයට ප්‍රියමනාප මිහිරි දෙයට ලොල් වෙලා යනවනම් අප්‍රියමනාප දෙය ලැබෙනවත් එක්කම ගැටීම නිතර හට ගන්නවනම් ඒ සිතේ ස්වභාවය පටු බව කියනවා. යම් තැනකේ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ නැත්නම් ඒ නිසා ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන්ම අවබෝධයක් නැහැ. මේක තමයි දුක හැදෙන පිළිවෙල. කෙලෙස් වැගිරීමේ පිළිවෙල.
ඊළඟට ඒ විදිහටම දේශනා කරනවා කණින් සද්දයක් අහලා. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රස දැනගෙන, කයින් පහස ලබලා, මනසට ලැබෙන අරමුණු වලින් ප්‍රියමනාප වූ දෙයට ගිජු වෙනවා, අප්‍රියමනාප දෙයට ගැටෙනවා. පිහිටුවාගත් සිහිය නැතිව සිටිනවා. ඒ කියන්නේ සිහි කල්පනාවක් නැහැ. කය පිළිබඳ යථා ස්වභාවය ගැන අවබෝධයක් නැහැ. ඒ විදිහට කෙලෙස් වැගිරෙන ස්වභාවයෙන් ඉන්න කෙනා. ඒ නිසා උපන් පාපී අකුසල් ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යන ආකාරය ගැන තේරුම් ගැනීමක් නැතුව කෙලෙස් වැහෙන විදිහටයි ජීවත් වෙනවා කියලා කියන්නේ කියනවා. ඊළඟට වදාලා ඒවං විහාරින්චාවසෝ බික්කුම් චක්කුතෝ චේපිනම් මාරෝ උපසංකමති ලබතේව මාරෝ ඕතාරං ලබති මාරෝ ආරම්මනම්. මුගලන් මහරහතන් වහන්සේ වදාලා ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට වාසය කරන කෙනාගේ ඇස මුල් කරගෙන භික්ෂුව ළඟට මාරයා ලං වෙනවා. මාරය අවස්ථාවක් ලබනවාමයි, අරමුණක් ලබනවාමයි, මේ ඇස මුල් කරගෙන කෙලෙස් ඇවිස්සීම හේතු කරගෙන කෙලෙස් ඇවිස්සෙනවත් එක්කම සංසාර බන්ධනයට බැඳිලා යනවා. මාර බන්ධනයෙන් බැඳිලා යනවා, මාරයා ළඟට ලං වෙනවා කියලා වදාලා. ඒ විදිහටම කන මුල් කරගෙන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන යම් බැඳීමක් හටගන්නවද, ඒ බැඳීම හේතු කරගෙන මාර බන්ධනයට බැඳිලා යනවා කියලා වදාලා. ඊළඟට වදාලා සේයතාපි ආවුසෝ නලාගාරංවා තිනාගාරංවා සුක්කං කෝලාපං තේරව අස්සිකං පුරත්තිමාය චේපිදිසාය පුරිසෝ ආදිත්තාය තිනුක්කාය උපසංකමේය ලබතේවාගියෝ තාරං ලබේතාග්‍යාරම්මනම් පච්චිමාය චේපිනං දිසාය පුරිසෝ ආදිත්තාය තිනුක්කාය උපසංකමේය. මේ විදිහට විස්තර කරනවා. බටවලින් කරපු ගෙයක් හරි, තනකොළ වලින් කරපු ගෙයක් හරි තියෙනවා, හොඳටම වේලිලා තෙත හිඳිලා තියෙන්නේ, සෑහෙන පරණයි. ඉදින් නැගෙනහිර දිසාවෙන් පුරුෂයෙක් ඇවිලගත් තනහුලක් රැගෙන ආවොත් ගින්නට ඉඩක් ලැබෙනවාමයි, ගින්නට අරමුණක් ලැබෙනවාමයි. බටහිර දිසාවෙන් පුරුෂයෙක් ඇවිලගත් තනහුලක් රැගෙන ආවොත් ඒ හේතුවෙනුත් ඒ ගින්නට ඉඩක් ලබනවාමයි ඒ ගින්නේ. මොකද ඒ තියෙන බට, එහෙම නැත්නම් තනකොළ, ඒවා වියලිලා තියෙන්නේ. ගින්දර ගෑවිච්ච ගමන් ගිනි ගන්නවා. ඉතින් මේ වගේ පිදුරු සෙවිලි කරලා තියෙන, වියලි තනකොළ දාලා තියෙන ඒ වගේ ගෙයක්, බට පතුරු වලින් කරලා තියෙන ඒ වගේ ගෙයක් සැනෙකින් ගිනි ගන්න ස්වභාවයෙන් යුක්තයි. ඒව මේව කෝ ආවුසෝ ඒවං විහාරින් බික්කුන් චක්කුණෝ චේපිනම් මාරෝ උපසංකමති. මේ විදිහම තමයි කියනවා. බට දඬු වලින් කරපු පිදුරු තනකොළ වේලිච්චගෙන් කරපු ගෙයක් සැනින් ගිනි ගන්න පුළුවන්. තනහුලක් ගින්දරක් අරගෙන ආපු ගමන් ගින්න පැතිරෙනවා වගේ තමයි කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, එලෙසින්ම භික්ෂුව විදිහට වාසය කරන විට ඇස කර්ණ කොටගෙනත් භික්ෂුව ළඟට මාරයා ලං වෙනවා. මාරයා අවස්ථාවක් ලබනවාමයි, අරමුණක් ලබනවාමයි. කන කර්ණ කොටගෙන භික්ෂුව ළඟට මාරයා ලං වෙනවා, අරමුණක් ලබනවාමයි, අවස්ථාවක් ලබනවාමයි. නාසය, දිව, කය, මනස මුල් කරගෙන මාරයා ලං වෙනවා, අවස්ථාවක් ලබනවා. මාරයා අරමුණක් ලබනවා. මේ විදිහට ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට වාසය කරද්දී රූප විසින් මේ භික්ෂුව යට කරලා දානවා කියලා තමයි කියන්නේ. ශබ්ද විසින් මේ භික්ෂුව යට කරලා දානවා කියලයි කියන්නේ. ගන්ධ සුවඳ විසින් මේ භික්ෂුව යට කරලා දානවා කියලයි කියන්නේ. රසේ විසින් මේ භික්ෂුව යට කරලා දානවා කියලයි කියන්නේ. කයට දැනෙන පහස විසින් ඒ භික්ෂුව යට කරලා දානවා කියලයි කියන්නේ. ඒ භික්ෂුව විසින් ඒ විදිහට මනසට දැනෙන අරමුණු වලින් ඒ භික්ෂුව යට කරලා දානවා කියලයි කියන්නේ. ඒ භික්ෂුව විසින් රූප යටපත් කළේ නැහැ, ශබ්ද යටපත් කළේ නැහැ, ගන්ධ සුවඳ යටපත් කළේ නැහැ, දිවට දැනෙන රස යටපත් කළේ නැහැ, කයට දැනෙන පහස යටපත් කළේ නැහැ,
මනසට දැනෙන අරමුණු යටපත් කළේ නැහැ කියලායි කියන්නේ කියනවා. දැන් මේ දේශනාව සිදු කරන්නේ ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි. එතකොට ගිහි උපාසක පිරිසත් මේ දේශනාව අහගෙන ඉන්නවා. කෙලෙස් ඇවිස්සීම නිසා දුක් විඳින ලෝකයේ ස්වභාවය. කෙලෙස් සංසිඳීමෙන් සංසිඳීමට පත්වෙන ස්වභාවය. කෙලෙස් ඇවිස්සීමෙන් දුක් විඳින්නේ හරියට ගිනි ඇවිලෙන්න පුළුවන් බටපතුරු හරි තනකොළ වලින් හරි කරපු ගේයකට ගින්දර කරගෙන ඇවිල්ලා ගාවපු ගමන් ගිනි ගන්නවා වගේ කියලා. රාගයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ඇවිලෙනවා. රාග ද්වේෂ මෝහ නැමැති කෙලෙස් වලින් ඇවිලිලා යනවා ජීවිතේ. කෙලෙස් වැගිරෙනවා. එහෙම ඇවිස්සුනාට පස්සේ ඒ කෙලෙස් වැගිරීම නිසා දුකෙන් දුකටපත් වෙනවා. මේක ජීවිත අභ්‍යන්තරයේ හැම කෙනෙක්ගේම ජීවිතවල නිරන්තරයෙන් තියෙන දෙයක්. කෙලෙස් ප්‍රහාණය නොකළ හැම කෙනෙකුටම නිතර මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. අපේ ජීවිතවල තියෙන බරපතල අනතුරක්, මාර ග්‍රහණයට ලක්වන මාර තොණ්ඩුවට හිර වෙන දේ. මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා, ප්‍රිය ආයෂ්මතුනි, මොහුට තමයි රූපය විසින් මඩනාලද, ශබ්ද විසින් මඩනාලද, ගඳ සුවඳ විසින් මඩනාලද, රසය විසින් මඩින්නලද, පහස විසින් මඩින්නලද, මනසට අරුමුණු දේ විසින් මඩින්නලද භික්ෂුව කියලා කියන්නේ. එතකොට භික්ෂුවකගේ ජීවිතයට වගේම ගිහි පැවිදි කාගේ ජීවිතයටත් මේක අදාළ වෙනවා. එතකොට විස්තර කරනවා, ඒ බාහිර අරමුණු විසින් භික්ෂුව යටපත් කළා. භික්ෂුව විසින් ඒවා යටපත් කළේ නැහැ. කෙලෙස් සහිත වූ පුනර්භවය ඇති කරන්නා වූ පීඩා සහිත වූ මත්තෙහි දුක් විපාක ඇත්තා වූ ජරා මරණ වලින් යුතු පාපී අකුසල් දහම් විසින් ඒ භික්ෂුව යට කළා කියලයි කියන්නේ. බලන්න මේ වචන, භික්ෂුව විසින් ඒ කෙලෙස් සහිත අරමුණු යටපත් කළේ නැහැ. කෙලෙස් සහිත වූ පුනර්භවය ඇති කරන්නා වූ, පුනර්භවය කියන්නේ නැවත නැවත ඉපදිපදි මැරි මැරි යන සසර දුක ඇති කරවන, පීඩා සහිත වූ මහා දුක් පීඩාව නැති කරනු, මහා දුක් සහිත වූ මත්තෙහි බොහෝ දුක් විපාක ඇත්තා වූ ජරා මරණ වලින් යුතු පාපී අකුසල් දහම් විසින් ඒ භික්ෂුව යට කළා කියලයි කියන්නේ. මත්තෙහි ජරා මරණ සහිත ඉපදෙන මැරෙන දුක් සහිත සසරටම වැටෙන ඒ අකුසල් වලින් භික්ෂුව යට කළා කියලයි කියන්නේ. ප්‍රිය ආයස්මතුනි, ඔය විදිහටයි කෙලෙස් වැගිරෙන කෙනෙක් වෙන්නේ. දැන් එතකොට මේ කෙලෙස් වැගිරීම කියන දේ භික්ෂුවකගේ ජීවිතයට පමණක්ද තියෙන්නේ? නෑ. ගිහි වේවා පැවිදි වේවා හැම කෙනෙක්ගේම ජීවිතයට මේ ඇසෙන් දකින් රූප මුල් කරගෙන කෙලෙස් වැගිරීම, කනින් අහන සද්ද මුල් කරගෙන කෙලෙස් වැගිරීම, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ මුල් කරගෙන කෙලෙස් වැගිරීම, දිවට දැනගන්න රස මුල් කරගෙන කෙලෙස් වැගිරීම, කයට දැනෙන පහස මුල් කරගෙන කෙලෙස් වැගිරෙනවා, මනසට දැනෙන අරමුණු මුල් කරගෙන ඒ වගේ නැවිසිලා යනවා. මේ විදිහට කෙලෙස් වැගිරෙන දුක් සහිත ඉරණමක් ජීවිතවල තියෙනවා. ඒ කෙලෙස් වැගිරීම නිසාම සිත කය වචනෙන් වැරදි දේ සිදුවෙලා නොමගට ගිහිල්ලා දුසිල්වත් වෙලා නොයෙක් වැරදීම් නිසා දුගතියට යන පාර හදා ගන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විස්තර කරමින් මුගලන් මහරහතන් වහන්සේ ඊළඟට දේශනා කරනවා, කතං චාවුසෝ අනවසුතෝ හෝති, ඉදාවුසෝ භික්ඛු චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ නාදි මුච්ඡති, අප්පිය රූපේ රූපේ න ව්‍යාපජ්ජති, උපට්ඨිත කාය සතිච විහෙරති, අප්පමාන චේතසෝ තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං පජානාති, යත්තසතේ උප්පන්නා පාපකා කුසල ධම්මා අපරිශේෂා නිරුච්ඡන්ති. මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා, ප්‍රිය ආයස්මතුනි, කෙලෙස් නොවැගිරෙන කෙනෙක් වෙන්නේ කොහොමද? ප්‍රිය ආයස්මතුනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙන්නේ නැහැ, අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙන්නෙත් නැහැ, කය පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඉන්නවා. එහි දමනය වූ බවක් තියෙනවා, ඇවිස්සීමක් නැහැ. ප්‍රියමනාප මිහිරි දෙයට ඇදිලා යන එකනේ සාමාන්‍ය ස්වභාවය.
නමුත් එහෙම ඇදිලා නොයන ආකාරයෙන් කය පිළිබඳ හොඳ සිහියක් පිහිටුවාගෙන ඉන්න කෙනෙක්. ඊළඟට අප්‍රිය අමනාප දෙයට ගැටීමක් හටගන්නෙත් නැහැ. මේ විදිහට කිපීමක් ඇති වෙන්නෙත් නැතිව වාසය කරද්දී කය පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම් ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා නම් අප්‍රමාණ හොඳට වැඩූ සිතකින් ඉන්නවා නම් යම් තැනකේ උපන් පාපිය කුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ නිසා ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන්ම අවබෝධයක් තියෙනවා කියන. ඉතින් ඒ ගැන මුගලන් මහරහතන් වහන්සේ වදාලා කනෙන් සද්දයක් ඇහුවට පස්සේ නාසයෙන් ගඳ සුවඳ දැනගත්තට පස්සේ දිවෙන් රස දැනගත්තට පස්සේ කයෙන් පහස දැනගත්තට පස්සේ මනසින් අරමුණු දැනගත්තට පස්සේ අර විදිහට ප්‍රියමනාප ප්‍රිය රූප උදේට ගිජු වෙන්නේ නැහැ. අප්‍රිය අමනාප දෙයට ගැටීම හටගන්නෙත් නැහැ. ඊළඟට හොඳට කය පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඉන්නේ වැඩූ සිතකින් යුතුව ඉන්නේ. උපන් අකුසල් යම් තැනක උපදින පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවද අන්න ඒ ආකාරයට සිහිනුවන පිහිටුවාගෙන ඉන්නේ. අයං උච්චතාවසෝ බික්කු අනවසුතෝ චක්කු විඤ්ඤේයේ ස්වරූපේසු සෝත විඤ්ඤේයේ සද්දේසු ගාන විඤ්ඤේයේ සුගන්ධේසු ජීවහා විඤ්ඤේයේ ස්රසේසු කාය විඤ්ඤේයේ පොට්ටබ්බේසු මනෝ විඤ්ඤේයේ ධම්මේසු. මේ විදිහට විස්තර කරනවා. මෙන්න මෙහෙම තමයි කියනවා. ඇසෙන් දකින රූප ගැන ඇවිස්සෙන්නේ නැතුව ඉන්නේ. කනෙන් අසන සද්දයන්ට නාසයෙන් දැනගන්න ගඳ සුවඳට දිවෙන් දැනගන්න රසය ගැන කයින් දැනගන්න පහස ගැන මනසින් දැනගන්න අරමුණු ගැන කෙලෙස් ඇවිස්සෙන්නේ නැති විදිහට වාසය කරනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට වාසය කරද්දී කියලා කියනවා. මුගලන් මහරහතන් වහන්සේ වදාලා ඒවං විහාරින් චාවසෝ බික්කුන් චක්කුණෝ චේපිනම් මාරෝ උපසංකමති නේව ලබති මාරෝ තාරං න ලබති මාරෝ ආරම්මණං. මේ විදිහට වාසය කරද්දී ඇස කර්ණ කොටගෙන භික්ෂුව ළඟට මාරයා ලං වෙන්නේ නැහැ. මාරයා අවස්ථාවක් ලබන්නේ නැහැ. අරමුණක් ලබන්නේ නැහැ. කන මුල් කරගෙන භික්ෂුව ළඟට මාරයා ලං වෙන්නේ නැහැ. මාරයා අවස්ථාවක් ලබන්නේ නැහැ. මාරයා අරමුණක් ලබන්නේ නැහැ. නාසය මුල් කරගෙන මාරයා ලං වෙන්නේ නැහැ කියනවා. මාරයා අවස්ථාවක් ලබන්නේ නැහැ කියනවා. මාරයා අරමුණක් ලබන්නේ නැහැ කියනවා. හානියක් කරන්න පුළුවන් වෙන විදිහට. ඒකේන ඇස කන නාසය දිව කය මනස ගැන හොඳට පිහිටුවාගත් සිහියෙන් යුතුව කෙලෙස් වැගිරෙන්නේ නැති විදිහට සිහිනුවන පවත්වමින් හොඳ සිහිනුවනින් යුතුව වාසය කරද්දී හොඳට කය කෙරෙහි මනස සිහිනුවනකින් යුතුව වාසය කරද්දී මාර බන්ධණයට හසු වෙන්නේ නැහැ කියනවා. ප්‍රිය ආයස්මතුනි ඒක හරියට මේ වගේ දෙයක්. හොඳට මැටි ගහපු තෙත මැටියෙන් නාලේප කරපු කූටාගාරයක් හෝ කූටාගාර ශාලාවක් හෝ තියෙනවා. ඉඳින් නැගෙනහිර දිසාවෙන් පුරුෂයෙක් එනවා. ඇවිලගත් අනහුරක් අරගෙන මෙතෙන්ට එනකොට මේ ගින්නට අරමුණක් ලබන්නේ නැහැමයි. බටහිර දිසාවෙන් පුරුෂයෙක් ආවත් උතුරු දිසාවෙන් දකුණු දිසාවෙන් කොයි දිසාවෙන් ආවත් අර නිවස ගිනි තියන්න බෑ වගේ තමයි කියනවා. ඒ කෙනාගේ සිත මනාවකට වැඩිලා නම් වැඩූ සිතකින් යුතුව නම් ඉන්නේ. ඒව මේවකෝ ආවුසෝ ඒවං විහාරින් බික්කු චක්කුණෝ චේපිනම් මාරෝ උපසංකමති නේව ලබති මාරෝ ඕතාරං නලබති මාරෝ ආරම්මණං. මේ විදිහට භික්ෂුව විසින් ඔය විදිහට මනාවකට සිහිය පිහිටුවාගෙන වාසය කරද්දී ඇස කර්ණ කොටගෙනත් භික්ෂුව ළඟට මාරයා ලං වෙන්නේ නැහැ. මාරයා අවස්ථාවක් ලබන්නේ නැහැ. අරමුණක් ලබන්නේ නැහැ කියනවා. කන නාසය දිව කය මනස මුල් කරගෙන මාරයා ලං වෙන්නේ නැහැ. මාරයා අරමුණක් ලබන්නේ නැහැ. මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියනවා. අයං උච්චතාවසෝ බික්කු රූපාදිබු සද්දාදිබු ගන්ධාදිබු රසාදිබු පොට්ටබ්බාදිබු ධම්මාදිබු
අදිබු අනදි භූතු අදිහෝසි තේ පාපකේ අකුසලේ ධම්මේ සංකිලේසිකේ පෝනෝ භවිකේ සදරේ දුක්ඛ විපාකේ ආයතින් ජාති ජරා මරණී ඒවං කෝ ආවුසෝ අනවසුතෝ හෝතිති. ප්‍රිය ආයස්මතුනි, මොහොට තමයි රූපය විසින් නොමඩිනාලද, ශබ්ද විසින් නොමඩිනාලද, ගන්ධ විසින් නොමඩිනාලද, රස විසින් නොමඩිනාලද, පහස විසින් මඩින්නේ නැති, මනසට දැනෙන අරමුණු විසින් මැඩුන් නැති සිතක් ඇති භික්ෂුව කියලා කියන්නේ. භික්ෂුව විසින් බාහිර අරමුණු යටපත් කළා, ඒවා විසින් භික්ෂුව යටපත් කළේ නැහැ. ඒ භික්ෂුව විසින් කෙලෙස් සහිතව පුනර්භව ඇති කරන්නා වූ, පීඩා සහිතව මත්තේ දුක් විපාක ඇති කරන ජරා මරණ වලින් යුතු පාපී අකුසල් දහම් යට කරලා දාලා තියෙන්නේ කියලා කියන්නේ. ප්‍රිය ආයස්මතුනි, ඔන්න ඔය විදිහටයි කෙලෙස් නොවැගිරන කෙනෙක් වෙන්නේ කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ නැගිටලා ආයස්මත් මොග්ගල්ලාන තෙරු නමතාව දාලා, සාදු සාදු පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලානේනි, ඔබ භික්ෂූන් හට කෙලෙස් වැගිරීමේ ක්‍රමය ගැනත් කෙලෙස් නොවැගිරීමේ ක්‍රමය ගැනත් වදාළයිරු හරි මගේ. මේ ආයස්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වදාලා, ශාස්ත්‍රුන් වහන්සේ අනුමත කොට වදාලා, ඒ භික්ෂූන් වහන්සේලා ආයස්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වදාළ මේ දෙසුම සතුටින් අනුමෝදන් වුණා. දැන් මේ කෙලෙස් වැගිරෙන කෙලෙස් නොවැගිරෙන ජීවිතයන්ගේ ස්වභාවය ගැන මුගලන් මහරහතන් වහන්සේ විස්තර වශයෙන් වදාළ දේශනාව. අපි මේ දේශනාව ඉගෙන ගත්තේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළ යම් පිළිවෙලක්ද ඒ ගැන, මුගලන් මහරහතන් වහන්සේ විස්තර වශයෙන් වදාළ යම් පිළිවෙලක්ද ඒ ගැන ඒ විදිහටම ඉගෙන ගත්තා. එතකොට මේ දැනගැනීමෙන් මේ දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙන පිළිවෙල හොඳට තේරුම් ගැනීමෙන් අපි තේරුම් ගන්නට ඕන අපේ ජීවිත අභ්‍යන්තරේ කෙලෙස් වැගිරීම නිසා දුකටපත් වෙනවා. ඒ නිසා සතර අපාය සහිත දුක් සහිත සසරට වැටිලා නොයෙක් දුක් විඳින්න හේතු වෙන්නේ මේ කෙලෙස් වැගිරීම නැමැති දුක හේතු කරගෙන. මාර ග්‍රහණයට ලක්වීම, මාර බන්ධනයට ලක්වීම, මාරයාගේ අවකාශය ලැබීම සිද්ධ වෙන්නේ ඒ හේතු කරගෙන. ඒ කෙලෙස් වැගිරීමෙන් නිදහස් වීමෙන්ම, ඒ කෙලෙස් වැගිරීම දුර්වන ආකාරයට, කෙලෙස් නොවැගිරෙන ආකාරයට සිහිනුවන පිහිටුවීමෙන්මයි ඒ බන්ධනයේ නිදහස් වීම පිණිස සිහිය පිහිටුවා ගන්නට තියෙන්නේ. ඉතින් අද දවසේ මේ ශ්‍රවණය කළ උතුම් දහම් කාරණා තුළින් අපි දැනගත්තේ බුදු සසුනක් මුණ ගැසෙන වෙලාවේ ජීවිතයට යහපත් සැලසෙන කුසල් දහම් වඩන්නට මහන්සි ගන්නට ඕන. ජීවිතයට රැකවරණ පිණිස යම් යහපත සලසා ගත්තොත් ඒ තුළින් මෙලොවත් පරලොවත් දෙලොවම යහපත් සලසා ගන්න පුළුවන්. උතුම් ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න ලැබුණු පරිසරයේ මග නොහැරෙන විදිහට පිහිට පිළිසරණ ලබා ගන්න පුළුවන්. කලින් බුදු සසුන්හි පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැසෙද්දී පුංචි දෙයක් පහන් සිතින් පූජා කරගෙනද ඒ රැස් කළ පින ගෞතම බුදු සසුනේ අරහත්ත්වයට පත්වෙන්න රහතන් වහන්සේලාට උපකාර වෙලා තිබුණා. අපට ලද ගෞතම බුද්ධ ශාසනේ රැස් කරන පුංචි පිනත්, පුංචි යහපතත් බොහෝ උපකාර පිණිස පවතිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණ වෙලාවේ ධර්මය ශ්‍රවණය කරලා ධර්මයට අනුව ජීවිතය ගත කරමින් ජීවිතයේ යහපත සලසා ගැනීමෙන් කුසල් දහම් වැඩීම තුළින් මේ කෙලෙස් සහිත දුක් සහිත සසරට වැටුණු සත්‍යයට සැලසෙන උතුම්ම පිහිටවන, උතුම්ම ශේම භූමිය වෙන නිවනට පත්වන පිහිට පිළිසරණ ලබා ගැනීම පිණිස බුදු සසුනේ ආරක්ෂාව සලසා ගැනීම අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටත් අද ධර්ම ශ්‍රවණමේ වශයෙන් මේ ශ්‍රවණය කළ උතුම් කුසල ආනිසංසයන්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නම එකසේ හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ විවාහ සංවත්සරයේ යෙදෙන
මුණසිංහ ආරච්චිගේ නිරෝෂ් සහ මුණසිංහ ආරච්චිගේ සාලිකා යන පින්නතුන් දෙපළ විසින්. ඉතින් අද දවසේ මේ විදිහට ධර්ම ශ්‍රවණමේ වශයෙන් ධර්ම දානමේ වශයෙන් මේ රැස් කළ සියලු කුසලානිසංස ධර්මයන් පින්කම් සියලු දෙවියෝ අනුමෝදන්ව දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණය ආශිර්වාදය ඒ පින්වත් නිරෝෂ් මහත්මා එවැගේම සාලිකා මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාට සලසා දෙත්වා ඒ සියලු දෙවියෝ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා චිර ජීවනයේ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ ලෙසින් අවබෝධ කරන්න සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම නමින් මිය පරලෝකීය එම්.ඒ. බැසිල් පියාණන්ට ඒ වගේම පී.ඒ. පියදාස පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ දරූ පින්නතුන්ගේ නමින් මිය පරලෝකීය නන්නයිරුන් දෞපකාර කළ පින්වත් හැම දෙනා නමින් අනන්ත සසර පුරාවට මිය ගිය සියලු ඥාතීන්ටද පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ එම්.ඒ. බැසිල් පියාණන්ට පී.ඒ. පියදාස පියාණන් ඇතුළු නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා සූපත් වේවා පරලෝ සැපේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දරුවන්ට නන්නයිරුන් දෞපකාර කළ සියලු පින්නතුන්ට නිදුක් නිරෝගී සුවපත් බව සහ නිරතුරු කලණ මිතුර ඇසුරු ලැබීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් උපකාර වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අද දවසේ විශේෂයෙන් මේ ධර්ම දානය සිදු කරන මුණසිංහ ආරච්චිගේ නිරෝෂ් මහත්මා සහ මුණසිංහ ආරච්චිගේ සාලිකා යන දෙපළගේ විවාහ සංවත්සරය නිමිති කරගෙන එම දෙපළට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සලසේවා ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සියලු ධාර්මික බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න මේ රැස්කළ උදාර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. බැහැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.